தாமரை ஞானதீரம் සංස්කාර කියන මාත්‍යෝ මේ පංච උපාදානස්කන්ධේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ පස්සේ නිසා සකස් වෙන්නා වූ දේ මොකද්ද වේදනාව තේරෙනවා හේතුඵල ධර්මයෙන් පස්සේ හේතුෙන් වේදනාව සකස් වෙනවා වේදනාව හේතුෙන් සංඥාව සකස් වෙනවා සංඥාව හේතුෙන් සංස්කාරයන් සකස් වෙනවා සංස්කාර චේතනා කියන්නේ මේ කුසල් සහ කුසල අපි කරන මේ සෑම ක්‍රියාවක් තුළම එක්ක කුසලයක් සිද්ධ වෙනවා එක්ක අකුසලයක් සිද්ධ වෙනවා නැත්නම් ඒක අහෝසි කර්මයක් මාත්‍යා මෙතෙන්ට ඇවිල්ලා මට බැනලා යනවා. මොකද සිද්ධ වෙන්නේ? කුසලයක්. මාත්‍යා මෙතෙන්ට ඇවිල්ලා මට බැනලා යනවා. මොකද සිද්ධ වෙන්නේ? අකුසලයක්. මාත්‍යා මෙතෙන්ට ඇවිල්ලා හැරිලා යනවා. මොකද සිද්ධ වෙන්නේ? ඒක ආමෘෂ කර්මය. පුදු ක්‍රියාවක් විතරයි. අතනදි කුසලයක් අකුසලයක් මාත්‍යා රැස් කරගන්නවා. එනේ සකස් කරන්නා වූ සෑම සිතක් පාසාම අපි භවයට යන්නා වූ කුසලයක් අකුසලයක්, ඒ කියන්නේ සංස්කාරයක් චේතනාවක් අපි සකස් කරගන්නවා.